තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ආගම දහන්න ගියපු අය විදේශිකයෝ අම්මලා තාත්තලා දරුවෝ එකම තැන මිය ගියා ප්‍රථමයෙන්ම එය වෙනුවෙන් අපි අනුවේදනීය සංවේගයේ මේ අවස්ථාවේදී පළ කරන්න ඕනේ ඒ වගේම එය වෙනුවෙන් අපට වගකීමක් තියෙනවා මෙවැනි සාහසික අපරාධයක් වෙන එකේ උල්පත් ඒවා බිහිවෙන තැන් සම්පූර්ණයෙන්ම අසාදමලා ජාතියට සම්පූර්ණ සැකෙම් බයින් තොරව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් හදන එක අපේ වගකීම නමුත් මේ සම්බන්ධයෙන් වගකීම ඉටු කරන්නට ඕන වර්තමාන ආණ්ඩුවත් විපක්ෂයත් අද මොනවද මේ කරන්න කියලා අහන්න සිද්ධ වෙලා තියෙනවා මේ කොමිෂන් සභා වාර්තාවේ අඩුපාඩුකම් ප්‍රශ්න ඇති නමුත් මේ කොමිෂන් සභාවේ වැදගත් නිර්දේශ තියෙනවා අපි එතනින් පටන් ගන්න ඕන මේ කොමිෂන් සභාවේ අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු පිළිබඳවත් අපි සාකච්ඡා කරන්න ඕන හැබැයි මෙහි තියෙන නිර්දේශ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කළා තියෙනවද කියලා අවුරුදු දෙකක් යනකොට ප්‍රශ්න කරන්න වෙනවා සමහර අය කියනවා මේක ඉන්න ජනාධිපතිතුමා ජනාධිපති වෙන්නට කලින් මේගොල්ලත් එක්ක සම්බන්ධකම් තිබුණේ ඒ එයාගේ සම්බන්ධයක් තියේ කියලා මේගොල්ල ආණ්ඩුව කියනවා තොපේ කාලේ තමයි මේක සිද්ධ වුනේ තොපි තමයි මේකට වග කියනවා කියලා පාර්ලිමේන්තුවේ දෙපැත්තට වෙලා කෑ ගහනවා මේක මහ විහිළුවක් අපි කවුරුත් දන්නවා හිටපු ජනාධිපතිතුමා හෝ දැන් ඉන්න ජනාධිපති හෝ දැනුවත්ව මේ සහරාන් හෝ ඔහුගේ කල්ලියට හෝ අන්තවාදයට ඔවුන් සවිඥානික උදව් කරයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ මං හිතන්නේ අපි රටේ ජනතාව එහෙම විශ්වාස කරන්නේ නැහැ නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ හැම දෙනාම වගකීම් විරහිතව කටයුතු කරලා තිනවා වගකීම් විරහිතව කටයුතු කිරීම අපි අතීතයට දෙමු අඩු ගන්න මේ ඛේදවාචකයේ සිද්ධ වුණාට පස්සෙවත් මේ මිනිස්සුන්ගේ ඇස්සරෙන්නේ නැත්තම් ඒක මහා ජාතික ඛේදවාචකයක් අද මේ කොමිෂන් සභාවේ වැදගත් නිර්දේශ ගණනාවක් කියලා තිනවා අද බලන්න මැලේසියා වගේ රටක මුස්ලිම් ජනතාව යන්තම් 150ක් ජීවත් වෙන්නේ අනිත් ජනතාව 100ට ඒ වගේම 50ට 50 ජීවත් වෙන මුස්ලිම් හා අනිත් ජනතාව නමුත් අද මැලේසියාවේ සම්පූර්ණයෙන්ම වහබ්වාදය තහනම් කරලා තියෙනවා ආගමික පදනමක් මත හැදිච්ච මැලේසියාවේ වහබ්වාදය තහනම් කරන්න පුළුවන් නම් අපේ රටේ ඇයි වහබ්වාදය තහනම් කරනවද නැද්ද කියලා මේ ආණ්ඩුවට කියන්න බැරි ඇයි සජිත් ප්‍රේමදාස මහත්තයාට අරයට මෙයාට ඇඟිල්ල දික් කරන්නේ නැතුව පොදු විපක්ෂයක් හැටියට කල්පනා කරලා බලලා මේ වහබ්වාදය අපි තහනම් කළ යුතුද නැද්ද කියන කොමිෂන් සභාවේ නිර්දේශය පිළිබඳව වචනයක් දෙන්න බැරි ඇයි අපි දන්නවා සහරාන්ලා තවත් දහස් ගාණක් බිහි කරන්න පුළුවන් තැන තමයි මේ ඔලු හෝදන කර්මාන්සාලා ඒවට අපි කියනවා විශ්වවිද්‍යාල අපි දන්නවා පහුගිය ආණ්ඩු හිටපු ඒ වගේම මේ ආණ්ඩු කාලේ ආණ්ඩුකාර දුරදරපු හිස්බුල්ලා විදේශ රටවලින් විශාල ඉඩම් අරන් තියෙනවා සෑහෙන සැලකියුතු සංවේදී තැන්වල ඉඩම් අත්පත් කරන් තියෙනවා කෝටි ගාණක් ධනයක් අරගෙන විශාල මඩකලපු විශ්වවිද්‍යාල නමින් විශ්වවිද්‍යාලයක් හදලා එතන ඔලු හෝදන මධ්‍යස්ථානයක් හැට තමයි මේ විශ්වවිද්‍යාලය සැලසුම් කරලා තියෙන්නේ මේව පිළිබඳ සැක සංකා මේ මුදල් භාවිතා පිළිබඳ ගොඩාක් ප්‍රශ්න තියෙනවා ඒ සියල්ල තියෙද්දි අත වෙනකන් හිස්බුල්ලාගේ නඩුව අහන්නේ නැත්තේ ඇයි නඩුව ගොනු කරන්න පැමිණිලා දැම්මේ මම ඒ පිළිබඳ ඔහු මේ අන්තවාදීන් සමග සම්බන්ධකම් තිබුණු බවට සැක සංකා තියෙනවා ඒ වගේම මුස්ලිම් ඇමතිවරු සේරම දෙනා මං උපවාසය කරනකොට එකට එක අහුණා ඒගොල්ලෝ පක්ෂ විපක්ෂ ඇයි අපේ හාදයන්ට එකට එකතු වෙන බැරි කියලා අපි අහන්න ඕන breaking.lk